සාදුුසාදුු නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදු හිමි සරනයාමී නමස්කාරවීවා දම්රුවනැත, සමදාසදහම් සාරනයමී නමස්කාරවීවා සංගරුවනට සමදාමහා සංග සාරනයමී නමස්කාරවිීවා තුනුරුවනට සැමදාතිසාරනසාරන යාමී සාදු සාදුුසාදුමවුතුන් ශ්‍රී සද්ධරමය අපට කරුණාවෙන් පහදල දෙන මවුතුන් ශාසනික පිහිට අප කලබල දුන්න අපගේ පරම පූජනය ගුරුදවෝත්තම කල්්‍යයානමිත්‍ර පින්වත් ලොකස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගාවිසම සැල්සීවා සාතුසාතුසා ශ්‍රද් දහවන්ත පින්වත්නේ ඔබට අහන්ට දුරලබ ඉතාමත් සුන්දර දහම්පරියායක් පිවිතුරු නිවම් මගේ දහන්වඩ සිටාන තුළින් මේ දවස්සල අහටල බෙනවා ඒ තමයි සත්්‍යස් බෝධි පාශික ධර්ම පිළිබඳව. ඉතිං අදත්ම උුතුන් ධර්ම දේශනාව සඳහා අනුග්‍රාහය දක්වමින් දායකත්වවෙ දක්වමින් ධර්මදානම පින රැස් කරගන්නවා තිස්සමහරාම සේනපුරපදිංචිවසිට දෙදස් දහනාවයයි දොළහ යටවන දින හදිසියේ මිය පරලෝගය වෛද්‍ය වයිකයේ නිර්මාල් දිර්ශාන් නන්ද සිරිපුතාට පින් අනුමෝදන් කරන්්‍ර හමරා ගුණවර්ධනමෑණියන් ඒවගේම සහෝදරිය අසේල ගුණවර්ධන මාමාය ඇතුළු ගුණවර්ධන පවුලි සියලු දෙනා විසින්. නිර්මාල් දිර්සාං නන්ද සිරිපුතාට පින් පමුණුවන්ට මේ ධර්මදාානී සිද්ධ කරන්න. තින් ධර්ම දේශනාවං අනතුරුවල් රැවෙන් අප්‍රමාන පින ඒ පුතාට අපි අනුමෝදන් කරන්නට බලාපොරොත්ව වෙනවා. එනිසා හොඳදට පින් අනමෝදන් කරන්න පුළුවන් විදිහයටට හොඳට කං්යොවා ධරමය හන්ඩ එතකුට අපිට ගොඩාක් පින් අනමෝදන් කරන්න පුුවන්. ඉතින් පින්වත්නී ධර්මදාානී කැන අගර දෙයක් අදමී ධර්ම දේශනාව ලෝකී කොතැනක හෝ බුද්ධ සාාසනයට කැමැති කෙනෙක් ධර්මයහන්නේ ඔබගේ ධර්මදායකත්වය නිසා එනිසායි ගැෙන සතුටුවෙන්න. ඉතින් පින්වත්නී අපි සතර සතිපට්ඨානය ගැන කතා කලා සත්්‍ය ස්බූධි පාංශික ධර්මවල සතර සම්ය ප්‍රධාන වීර්රිය ගැන කතා කළ සතර ඉවිධපාද ගැන කතා කළ පංච ඉන්දි්‍රිය ධර්මියෝ ගැන කතා කළ පංච බලධර්මියෝ ගැන කතා කලා සත්ව බුජ්ජහංග ධර්මියෝ ගැන කතා කළා අදත් අපි සත්ව බුද්ජංග ගැන කතා කරනවා අපි ටීළඟට කතා කරන්න තියෙනවාආර්ිය ෂ්ටාංගෙක මාර්ගය එතකට බෝධි පාචික ධරම තිස් හත ගැනම ඔබට මේ බුද්ධ සාාසනයේ බුදුරජාණන් වහන්සේ වදාලාකාරයෙන් දහන් දෙනුම ඇතිවෙනවා සිත පහදවා ගන්න පුළුවන් මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියල වංකරගන්න උපට හරි පහසුවක් මේක උපකාරයක් ඒවගේ නිවම් මාර්ගයේ ගැන යන් කිසිකෙන පැහැදනොත් අග්‍ර පැහැදීමක් එක හිතේ සතුටක් ඇති වුණුොත් ඒ අග්‍ර සතුටක් ය විපාක තගග්‍රයි ඉති ඒ නිසා සන්තෝසයට පත්වන්න ඕනු. ඉතින් පින්වතුනි අදමම සූත්‍ර දේශනාව කඇැසුරේ මේ සත්ව බෝද්ජංගය ගෙන යං විස්තරයක් කියන්න සත්වබෝජ්ජන් කියනේ අමතක වෙලා දන්නෙත් නෑ සතිසම්බෝජ්ජන්ගේ ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ විරිය සම්බෝජ්ජන්ගේ පීති සම්බෝජ්ජන්ගේ පස් අද්දි සම්බෝජ්ජන්ගේ සමාධි සම්බෝද්ජන්ගේ උපේක්කා සම්බෝජ්ජන්ගේය. එතකොට සතර සතිපට්ඨානේ හිත පිහිටනය කර අප කෙටියෙන් ගත්තොත් දෙ පසු ගෙදවත්සල විස්තර වම් බෝජ්ජංග ධර්මය විස්තර කළා. සතර සතිපට්ටානය සය පහිටවන එක සති සම්බෝජ්ජන්ගේ. ඒ තුළ නුවනින් විමසීම දම්ම විච්ය සම්බෝජ්ජන්ගේ. ඇ වීරී ඇතිකර ගැනීම විරිය සම්බෝජ්ජගය ඊළඟට ප්‍රීතිය නිරාමි ඇතිවන මාර්ගය අනුගමනය කරමින් ඇතිව නිරාමිස ප්‍රීතිය පීති සම්බෝජ්ජන්ගය සිතයික අය සැහැල්ලුවෙන එක පස් අද්දිි සම්බෝජ්ජන්ගය හිත එකඟ වන එක සමාධි සම්බෝජ්ජන්ගය ඊළංගම නබොජ්ජංග ධර්මයෝ සමව වඩනයකෙන් ඒවගේ මේ ධර්මයෝ තේරුම් ගැනීමෙන් හිතේ ඇතිවෙන උපේක්ෂාව උපේක්හා සම්බෝජ්ජන්ගේය මේ බොද්ජංග ධර්මියෝ විවේක නිස්සිතං විවේකය ඇසුරු කරගෙන විරාග නිස්සිතං නො ඇලීම ඇසුරු කරගෙන ඒවාගේම නිරෝධ නිස්සිතං නිරුද්ධවීම නිරෝධය ඇසුරු කරගෙන ඔොස්සග්ග පරිනාමින් නිවනට නැබුරු වෙලා වඩිනවනන් අන එක තමයි සත්ව බුද්ජංග වඩින වාංखෙල කිය තුට බුද්ජංග ධර්මියෝ හේතු නි ආහාර නිසා හැත්වෙනවා අපි කය ආහාර නිසා තියෙනවාවගේ බුද්ජංගත්තියන ආහර නිසා අපි ඒක ගී මීට කලින් වැඩසරා නිගෙන ගත්තා එතකුට හොඳටම අපි දෙක්කා සත්පුරු සඇසුර හර උපකාරයි බුද්ජංගධර්මී වඩන්ඩ සත්පුරුෂයන්ගේ දහං කතාව තමාට යෝනිශෝමන සිකාර කර ගන්න පුළුවන් හැකියාව හර උපකාරයි ළට බොද්ජංග දර්ම ගැනතියෙන වැටහීම බොජ්ජංග ධර්මයෝ ගැනතියෙන වැටහීම හරිූපකාරයි බොජ්ජංග වඩන්ඩ ඒ වගේම තමයි මේ බොජ්ජංග ධර්මවල්ලත් දැනගතයතු කරුණටිකත්වය නවා ඒ ඒ විස්තරත් අහන් ලැබෙන දුරල බයි තුනි දෙමේ නිවම් මාර්ගී වගේ මේ බෝධි පාර්සික ධර්ම ගැන විස්තරවසෙන් විභාග වසෙන් එහම කතා කරන්නට සමාජීත් පරිසරයක් නෑන. සාමානෙන් ධර්ම දේශනාවකද වුණත් මේක විස්තර කර නමාරුයි. අමාරු ඇයි මිනිස්සූර ඒර සූදානන් හැ. එත කට දැන් අප ඉතවුට අපි නිකන් ගස්ගල්ලෝට බන කියනවාගේ යාලට තමයි ගොඩා කාච්චේලා සීයලලා ඔන්න ධර්ම දේශන කරන්න ගැට පස් සීසිරැන් න්දලට ඉඳගෙන ඉන්දත් බැගඩක් වෙ ඊටබස්සේ උන්දෙල්ලා බුද්ගුණ හන්ඩාසයි ඒ වගේ දෙවල් මේ මාර්ග ප්‍රතිපදාව ගන්න තේරුම් කලා දෙනකුට ඒක අර දවසේම මහන්සේවෙල ඉන්න උන්දෙල්ලාට කාර රොත්තු දෙන්න ඇතිගතියක් අයකක් පේනවා. තින් ඒ නිසා ඉදින එදා ප්‍රශ්නවලට තමයි ගොඩාක් වෙලාවට දහන්කරුණු කියවෙන්නේ මේ ඊළඟට තමයි මේ බෝ් සත්ති බෝධි පාසික ධර්ම වඩනවා වගේ කියනේවා මේකඉති නිවනමාරමුණු කරගන කරනේ වනේ කායි ජීවිත දෙකේ අපේක්ෂාව අතහරලා නිවන් දෙකීම පිණසම තමයි මේ මාර්ගය වඩන්නේ මේ මාර්ගය වඩන කෙන නිවන් හබනවා කෙනක සිද්ධ වනකා ය හිතතුකින් අපිම අදකාලයාට නිවනවබෝදධ කරන්න බැයිනම් අහත්වයටට පත්වෙන්ත් බැන්න මාර්ග පලවබෝධ කරන්න බැරිනාම් මේ මාර්ග ප්‍රතිපදාව මේ බෝධි පාචික ධර්මයස් ශක්ති පමණින් වඩන කෙනා තමයි ඊළඟ අවස්ථාවේ නිවනවබෝධ කරන්න. මේ බෝධි පාසක ධර්මය හුද්දටට විමසල ඉගනගෙන පුරුදු කරන්නට අම්මහන්සයක් ගන්නවාන. යාටනම් මෛත්‍රී බුද්ධ ාසනීන මගහරෙෙන්නෑ. මේ බෝධිපාසිික ධර්මයෝ මැනවින් ඉගෙනගෙන පුරදු කරන්් උත්සා කරනවන දෙවලෝ එපදනත් එයාට නම් සත්පුරු සැඇසුර මාර්ග ප්‍රතිපද වරදින්නේෑ. ඉච්චර ප්‍රබල බවත්ති නවා මේ බෝධි පාංසික ධර්මවල. මේක තමයි අත්තිශයින්ම පිරිසුදු සුන්දර නිවම් මාර්ගය. ඉතින් පිංහතුනි බුදු කෙනෙක් පහල වනා වීමත් එක් මයි බෝද්ධංග කියන වචන පහලවෙන්නේ. තු බුදුරජාණන් වහන්සේ තමයි සති සම්බෝජ්ධන්ගේ දම්ම වි්චය සම්බෝජ්ජන්ගේ විරිය සම්බෝද්ජන්ගේ පීති සම්බෝජ්ජන්ගේ පස්සති සම්බෝජ්ජන්ගේ සසාමාධ සම්බෝද්ජන්ගේ උපේකා සම්බෝද්ජගේ කියල ලෝකට දහන් දේශනා කරන්න මේ කහගෙන නන අන්‍යාගමකෝ මිත්‍ය දුෘෂ්ටිකෝ තාපසයෝ මේ කහගනය දලා මං කල් පනා කරනවා ඒ බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්න කලින් සියලුවම මිනිස්සු තාපසයෝළඟ වැඳ වැටුනිි පරිබ්රාජකෝලඟ බුදුරජාණන් වහන්සේ පහළ වනාට පස්සේ පංවතුනි ඒ තාපසයන් අඳුරේ ඉන්න අයට කනාමැදිරි එලියත් එලියක් නේ බුදුකනේ පහල වෙනවා යන්න හිරු මඩ පහළ වුණා වගේ එතුකට මිනිස්සුන්ට නොදැනේම කනාාමැන්දිරි එඩිය අත්හැරෙනවා එලිය නැතිවෙනවා හිරු මන්ඩලටම එකතු වෙනවා ඒවාගේ මිනිස් ස්ොක්කෝම් බුදුරජාන් වහන්සේගේ පැත්ත එකතු වුණා එකතු වෙනකුට අන්‍යාගමික තාපසය කල්පනා කළ මේ හරියන්නේ ඔය සර්මණ බවක් ගෞතමයන් වහන්සේ කියන දේශනාවට තමයි මිනිස්සය වසීකෘත වෙලා ඉන්නේ උබලලා මේක මිනිස්සු පිටි පස්ස ගිහිල් ආගෙන හිට පල්ල ආග හිටල්ද ඔඒ ටික ඇවිල්ල අපිටත් කියාපල්ලා අපි තෝවම කියමු පිනතියන යෝනිෂ මානසිකකාර තාපසි අත හිටිය කියන්නට යෝනිෂ මානසිකාර යෙන කෙනෙ එයා තාපසියුත් එකක අවරුදු කෝටිය හිටියත් යෝනිස හනසිකාරයනගේ වැඩ කරන්න ඔන්න ඒ අත් ඇවිල්ලාර බුදුරජාන්සිකින් ධර්මය හොරකං කරන අදාසිීම් පිරිසයිනයඇවිල්ල ඉඳගෙන හනවා මෙයාට යෝනිසු මනසිකාර තිබ ොරංගන්න දස නඇතිවෙනවා ධර්මය අවබෝධ කරනවා. සාමහාරු ඉන්න යෝනි සමාන්සකාරය නෑ හැබයි මතක හිටිනවා එවුන් තාපසෙන්ඩි ගිහිල කියනවා. ඒවාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බනපද අන්‍යාගමික තාපසියන් අතරටත් වචනයන. ඔයාහල කියන්න පවාත්න දැනට නිගන්ටයෝ නිර්වාස්තර වීන නිගන්ටයෝ නිවාන පිණිසා ආර්ය ෂ්ටෑන්ග මාර්ගය කියල බණකෙනවනේ නිගන්ටයෝ ැ. ඉන්දියාව නිගන්්ඩ පොත්වල තියෙන වනහම. නිගන්ටයන් බුදු කෙනෙක් විතරක් ලෝකී පහළ වෙලා අවබෝධ කරන නිර්වාණ ප්‍රතිපදාව මේ අන්‍යාගමිකයන් අතරට කෙසි ගියාද. යි ධර්ම සෝරකං කිරීම ඉති ඒ සොරකං කරන්න පටන්ගත්ති බුදුරජාණන් වන්සේ ජියවුමාන ඉදදිම්මයි ඔන්න ඔේවාගේ සිද්ධක් තමයි අදම බන්ට කියන්නේ මේ කාල විච්ච දෙයක් පරියාය සූත්‍රය මේ බුද්ජග සංයුත්ත ඒ තමයි සත්ත බොද්ධන්ගේ ගැන අපපුූර් වචන ටකත්වේ න ඒ වචනටකත් ඔබට අහන්ට සලස්වන්ට ඕන කියලා මට හිතුුණ නැත්තැ එක පාඩුවක් ඉතින් බුදුරජාන් වහන්සගේ කාල්ලෙ ඔන්න සංගයා සැවැත්නූර පණඩ පාති වැඩියා ඉතින් පිඩ පාති වඩල්ලා උදේම වැඩී මිනිස සංගය ටයතුන දැම් විල්ලාව ගමට යනක චර හොඳන තවම කල් වැඩී ඒ නිසාම අපි අ්‍යයාගමික පිරිවැද්ජියන්ගේ ආරාමයයක්ත්තේ නවා අපිේ ආරාමයටයම් ඊටවස්ස පිරිවවැජ්යන්ගේ ආරමි ගිල්ල කතාබාහ කල ඉඳ ගත්ත ඉද පිරිවැද්ව එක පැත්තිගෙන්ෙන සාමන් අන්සේ එක පැත්තගන්නවා දෙන් ඒකාලෙ එහෙම තිබ්බන්නේ ඕන ආරාමිට යනවා ගහ ගැනිල්ලි බැනගෙන්ඩි මොකෝස් නෑ අද නෑ අද හැමකම්ම වෙන්න වෙලා ඒකාලි සංගයයනවා ඒ ආරාමට ගිලේ ඇත්තොත් කතාබා කරනවා ඒ ඇත්තොත් ආරාමිතය නවා කතාබහ කරනවා ඊට වාසේ ඉඳගෙන කතාබා කර එන්නකුට මේ අන්‍යාගමික පිරිවැජ්ජූමුන් තාපසටික කිව්වා ආස්මතුනි ශ්‍රමණ බවක් ගෞතමයෝ ශ්‍රාවකයන්ට බණ කියනවා ඒ තමයි කෙලෙසෙන ප්‍රශ්ඥාව දුරුවල කරන පංච නීවරණ දුරු කරලා සත්ත බොජ්ජංග වඩන්ට කියලා බණ කියනෝ දෙැම් බලන්න මුොංකොහොමේ දන්න මේ සත්ත බොජ්ජංග කියන එක අන්න හොරකං කලා. ඊට පස්ස පංච නීවරණ දුරු කරලා සත්ව බොජ්ජංග වඩන්ට කියලා බණ කියනවා ඉතිං ආශ්මතුනී අපිත් තොහමනි බණ කියයන් අපි අපි ත්‍රාවකයන්ට කියන්නේ පංචනීවරණ දුරු කරලා සත්ව බෝද්ජංග වඩන්ඩ කියලා තින් ශ්‍රමණ බවක් ගෞතමෝ කියන බණමන අපි කියන්නේ එහෙනම් මොකද අපි දෙගොල්ලගේ අනුශසනාවේ තියෙන වෙනස අපි දෙගොල්ලගේ ධර්ම දේශනාවේ තියන වෙනස සමොකක්ද කිය ලැහුවා දැංකෝමද උත්සර දෙන්නේ ස්්‍රාවන් වහන්සේලා නිහදෝනා කතාව පිළිගත්තෙත් නෑ බැහර කළෙත් නෑ බුදුරජාණන් වහන්සේගේම මේික දැනගන්න ඕනනි කළ හිතාගෙන එකක් කතාබා කරල නැගිටලා පින්ඩ පාන්ති ගිහිල්ල වැඩලා හවස්කාලි බුදුරජාණන් වහන්සේ වැඩේ ඉන්න තැනුට ගිහිල්ල වන්දනා කලා භාග්‍යතුන් වහන්සේට සැවැත් නොව වන්දනා කල බුදුරජාණන් වන්සේට විස්තරී ක හිට යස්වාමිනි යුදධ අපි වෙලා වැඩි නිසා පිඩ පාතිට මෙම පිරිවවෙද්‍යාමකට ගියා අයම කතාවක් කිවවන හිත දුරුවල කරන පංචනීවරන දුරු කල්ලා බුද්ජංග වඩන්ට කියලා තමයි ශ්‍රමණ බවක් ගෞත්තුමයන් වහන්ස දහම් දෙසන්නේ අපි කියන්න ඕෝක ඉතිං දෙගවල්ලගේ බනවල වෙන සක් නෑන ඉතිං අපි පිළිගත් එත්නේ බැහැර කලත්න අපි පැමිණිය වහක්්‍යතුන් වහන්සිගේම මේක දැනගන්න ඕන කියලා බුදුරජාන් වන්ස වදාලා මහනන ඔ අයුරීම් පවසන තීරතක පරිබ්්‍රාජකයන්ගෙන් මෙන මේ විදියට හැවවොත්. ඒ ඇන කොහොමද ආශ්මතුන යම් ධර්ම ක්‍රමයකට පංචනීවරන ආකාර දහයකට පෙන්නන්ට පුළුවන්නං සත්ත බොජ්ජන්ග ආකාර දාහතරකට පෙන්නන්නට පුළුවන්නම් ඒ ක්‍රමයේ මොකදද කියලා ඇහුුවනං ඔය අන්නේ තීරතක යන්ට කලන් එහැදෙනවකි ව. උත්තරයක්ද දී ගන්න බෑකයහෝ. වෙහේසට පත්වවා කිෙවා. මහනනී බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හෝ බුදුරජාණන් වහන්සේකෙන් අහලා දැන ගන්න ශ්‍රාවකයන්ගින් බන හලා දැනගත්ත කෙනෙකුට හෝ ඕකට උත්තරයක් දෙන්නවනම් දෙවියන් මරුම් බබන් සහිතලෝක කිසි කෙනෙකුට ඕකට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් ම දකි නෑ ෙව. ම් මේ දැන් කියන බණටික බුදුරජාණන් වහන්සගේ බුදුමුවෙන් පිටවුන් නැත්තම්. රහතන් වහන්සේ ගේ පරම්පරාවින් ආවේ නැත්තං කිසිම දෙවියකුට මේක විස්තර කරන්න බෑ. කිසිම බ්‍රහ්මයකුට විස්තර කරන්න බෑ මාරයෙකුට දෙවියම් අරුම් බමන් සහිත ලෝකින් කිසිම ගෙනෙකුට මේක විස්තර කරන්න බෑ. පංචනීවරණ කොහොමද දහයක් වෙන්නේ සත්ත බොද්ධන්ග කොහමද දහදරක් වෙන්නේ කිය. ඊට පහස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහනන යම් ධර්ම ක්‍රමයකට පැමිණිලා පංච නීවරණ දස අයුරු වෙනවන ඒ ක්‍රමය මොකදද මහ කාමච්චන්දයකන එක අධ්‍යාත්මිකව තියෙනවා ඒක නීවරණය කාමච්චන්දයකන එක බාහිරවත් තියෙනවා ඒත් නීවරණයක් මේ දෙකම කාමච්ඡන්ද කියන නීවරණ ගනයට තමයි වෙටන්නේ මේ තමයි පළවෙනි ක්‍රමින් කාමච්චන්දී කියන එක ආධ්‍යාත්මිකවත් තියෙනවා කාමච්ඡන්දී බාහිරවත් තියෙනවා එතවට ඒ දෙකම නීවරණ ඇබ දෙකම කාමච්ඡන්ද නීවරණී කියෙන ගනයට වෙටින් ඔන්න ආකාර දෙකයි මහනන යං ව්‍යාපාදයක් ඇද්ද එක නීවරණය. ඒ ආධ්‍යාත්මිකවත් තියවා. එක නීවරණයක්. බාහිරත් ව්‍යාපාදය කියන එක තියෙනවා. ඒකත් නීවරණයක්. එතකොට මේ ආධ්‍යත් බාහිර කියන මේ දෙකම ගත්තට පාසේ දෙකම ව්‍යාපාද නීවරණය කියන ගනයට වෙචනම්. මහනෙන සිතෙහිකම් මැලිකමක් ඇද්ද සිතෙහි කම් මැලිකමක් ඇද තිීනය කියල එකත් තියවා ඒකත් නීවරණයක් ඊළඟට නිදි මතකම කියලෙකක් ඇදද මිද්දය ඒකත් නීවරණයා තියනේ කියන්න එක නීවරණය මිද්දේ කියයන් එක නීවරණයා ඉතින් මේ දෙකම නීවරණ නිසා එකට කියනවා තිීන මිද්ද කියලා ඔන්න ක්‍රමය ඔන්න දැන් හයයි. පිංවත් මහනන උද්ධච්චය කියල කියන එකත් නීවරණයක්. කුක්කුච්ච කියල කියන එකත් නීවරණය. ඔයි දෙකට තයි උදච්ච කුක්කුච්ච කියන තනින නිීරනයක් ඉදිරි කියන්. හැයි උද්දච්චේ කියන්නේ එක නීවරණයක් කොක්කුච්ච කියන වෙනව නීවරණය. ඔන්න අහයි මහනනී සැකේක් ඇදද විචගිච්චාකෙන එක ආධ්‍යාත්මිකව සැකේ හටගන්නවා. ඒකත් නීවරණය බාහිරවත් සැකේ හටගන්නවා. ඒකත් නීවරණය ඇබේ දෙකම විජගිච්චාකයෙන් නිීවරන්තු ගන්නේ මහනන ඔන්න ඔයි ධර්ම ක්‍රමණට පැමිණිල තමයි පංච නීවරණ ඔය කියපු විදිහට ආකාර දාහයකින් පෙන්නුම් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා කොමක්ද පින්වත් මහනෙන සත්ව බුජ්ජංග ආකාර දාහතරකට විස්තර කරන්නේ දෙ අපි මේ කාල මනිදවස ලිගෙන ගන්නේ සත්ව බොද්ජංග සත්ව බුද්ජග කොහොමද ආකාර දහස්දරකට විස්තර කරන්නේ පින්වත් මහන්නේ ආධ්‍යාන්මික ධර්මයම් පිළිබඳවත්සිීහිතියනු බාහිර ධර්මයම් පිළිබඳවත් සිහිතතියනු ඔය දෙකම සතිසම්බෝජ්ජන්ගේ කියන ගනයට තමයි වැඩෙන් තුට තමා තුළ පවතින සීහයටත් කියන්නේ සති සම්බෝජ්ජන්ගේ බාහිර කරුණු මුල් කරගෙන පීටවන සහටඇත් කියන්නේ සති සම්බෝජ්ජන්ගේ ඔය දෙකම සති සම්බෝජ්ජන්ගේ කියන නමුත් ආධ්‍යාත්මිකවත්යන බාහිරවත්ය ඔන්න එක්කම සති සම්බෝජ්ජන්ගේ දෙවිදිියට අධ්‍යාත්මික ධර්මය ධර්ම යම් ප්‍රඥාවකින් විමසීමක් ඇැද්ද සෙවීමක් ඇද මැනවි විමසා බැලීමක් ඇද්ද ඒත් ධම්ම විචේ සම්බෝද්ධයන්ගේ බාහිර ධර්මතා විමසීමක් ඇැද්ද ප්‍රඥාවෙන් විමසීමක් ඇද්ද මැනවින් විමසා බැලීමක් ඇැද්ද සෙවීමක් ඇද්ද ඒකත් ධම්ම විචේ සම්බෝද්ධන්ගේ ඉතින් ඔය දෙකටම එකටක න ධම්ම විචේ සම්බෝද්ධන්ගේ කියලා අන්න ආකාර දෙකක් එකම බුද්ධන්ගේ ආකාර දෙකක් ඊට පසි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනෙන කායිකව කරන වීරයක් තියෙන දැන් සක්මංකරමින් ඉඳගන නිදි මරාගෙන කායිකව කරන වීරයක් තියෙනවා ඒකත් විරිය සම්බුද්ධන්ගේ ඒවගේම පින්වත් මහනන නසිව චෛතසිකෝ කරන වීරියඇත්වේ නවා රහතන් වහන්සේලා සිහිර සසර ගැන සිහිකර කර අපාබය සිහිකර කර ඊළඟර මේ කෙලෙස් වල පීඩාව සිහිර වීරිය කරනුවන් තුර චෛතසික වශයෙන් කරන්නේ. එහෙම වීරියකුත් තිහෙනවා. කායිකවත් වීරියය කරනවා චෛතසිකවත්ය කරනවා. චෛතසික වීරිය කරනකටත් විරිය සම්බෝජ්ජන්ගේ කෙරකෙන්. කායිකව කරන වීරයටත් සම්බෝජ්ජන්ගේ කිය කිය තුට මේ දෙකටම විරිය සම්බෝජ්ජන්ගේ කියන වචන පාච්චික දෙගන්න බොද්ජංග එතන හයයි ඊළඟ බුදුරජාන් වහන්සේ වදාලා විතක් සහිත විචාර සහිත යම් ප්‍රීතියත්වය න විතක්ක විචාර සහිත ඒකත් ප්‍රීති සම්බෝජ්ජන්ගේය විතක්ක විචාර රහිත ප්‍රීතිත්තියනවා ඒකත් ප්‍රීති සම්පෝජ්ජගේ විතක්ක විචාර සහිත ප්‍රීතිය තියෙනවා පලවිනි දිහානය විතක්ක විචාර රහිත ප්‍රීතිය තියනවා දෙවිනි දිහාන ඉතකොට ඒ දෙකම පීති සම්බෝජ්ජන්ගේ. ඒළඟට පංවත් මහනනි කායික සැහැල්ලුවක් තියෙනවා ඒකත් පස් අද්දිි සම්බෝජ්ජන්ගේ. මානසික සැහැල්ලුවවත්යවා ඒකත් පස් අදි සම්බෝජ්ජගේ ය දෙකට කියනවා පස්ස අදිි සම්බෝජ්ජන්ක පස් අධි සම්බෝජ්ජන්ග ආකාර දෙකර පෙන්වන කායික සැහැල්ලු බව මානසික සැහැලු බව මහරෙන විතක් සහිත විචාර සහිත යන් සමාධයත් තියෙන විතක් විචාර සහිත සමාධය පළවිනි දින විතක්ක විචාර රහිත සමාධය තියනවා දෙවිනි දිානන්ගහා කට විතක් විචාර සහිත සමාධිය විතක් විචාර රහිත සමාධි කියලා දෙකත් තිනයි මොන ක්‍රමෙන් වනත් ඒක සමාධි සම්බෝජ්ජන්ගේ මහනනේ ආධ්‍යත්මික ධර්මයම් පිළිබඳවත් උපේක්ෂාවක්තියනවා ඒක උපෙක්කා සම්බෝජ්ජන්ගේ බාහිර ධර්මයම් පිළිබඳවත් උපේක්ෂාවත්තියෙනවා එකකත් උපෙක්කා සම්බෝජ්ජන්ගේ මේ දෙකටම උපෙක්හා සම්බෝජ්ජන්ගේ කියනවා ඔන්න ඔය දහම් පරියායෙන් තමයි මහනන බොජ්ජංග හත්ත දාහත රක්කවෙන්නේ මේක ඇහුවනම් කිසි කෙනෙකුට උත්තර දෙන්න හැකවෝ. එහෙනම් අපිට මේ හන්ට හරි ලැබෙනේවා කොච්චර වටිනවාද එදකුට හිතන් කොමේ මාර්ගී ඉදි්‍රීට දියුණු කලාට පස්ස කොච්චර දේල් අද්දකඉට ලැබෙනනොද කියලා නොදන්න දේවල් කොච්චර තේරුම් ගඩ ලබෙනවද කියලා. එනිසා මේ වගේ දුර්ලබ දහන් කරනා ඇහහිනකුට සාධකාර දිතියහන්ඩෝන අනේ අපිට මේ වහන්ට ලැබෙනවනී කියලා. බුදු කෙනෙක්ගි ධර්මයනයේ කියලා හිත පහත වගන්න නිවම්මාර්ගීයට බෝ හිත පහද වගන්න. ඊළඟට තවත් ක්‍රමයක් තියෙන ඒකත් හරි ලස්වනයි මේගත් ධර්මේ හොරකන්කර සිද්ියක් නිසා ඇතිවච්ද මේක හරිම උපකාරයි. ප්‍රායෝගිකව බොජ්ජංග වඩන එක වගේම ප්‍රායුග ජීවිතය හරි උපකාරක දහම්පරි අය කීලඟට විස්තර කරන්නේ මේ සූත්‍රයේ අගි සූත්‍රය ඒත් සංගයා අරවාගේ ආරාමයකට යනකොට ඒ ආරාමි තාපසවකිව්වා මේ අපි සත්ත බොජ්ජංග වඩන්ට කියලන්නේ මේ කියල තියෙන්නේ ්‍රම ගවතම ත්ත පුජයන්ග වඩන්න්න කියෙනව නිති අපි දෙගල්ලම එක බණක්න කියන්නේ එක මනු හසනාවන්නේ මොකක්ද වෙනසව කිය ලැහුවා ති සංගයක රුත්තරයක් දෙන්න ඇතුව වැඩිය ය අදකාලකි චතුරා සතතික කියන හමුත් චතුරාලි සත්ති කියන අපිත් පින් කරන්න කෙලා කියන්නේ හෙමොත් පින් කරන්න කියල කියන්නේ තින් මොකක්ද වෙනසකි කිය අදත්තුයි සමාජය කතාවන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා. මේ පින්වත් මහනනී ඒ අයගින් ඇහුවනම් ආයුස්මතුනී යං අවස්ථාවක සිත සැඟවී ගියනම් ඒ අවස්ථ කවර බොජ්ජන්ගයක් වැඩීමට කාලේ නොවේද. ය අවස්ථාවේ කවර බොද්ජන්ගයක් වැඩීමට කාලෙවීද හිත සැඟවුනාට පස්සේ අලස වනාස පස්සේ හිත කම්මැලි වුනාට පස්සේ දහංකාරණාව වැටහිෙන් නැතුූගියාට පස්සේ ඊවාගේ වෙලාවක මොනබෝජ්ජංගද වඩන්ඩ හොඳ නැත්තේ මොනබොජ්ජංගද වඩන්ඩ ඕනන්නේ ඒහ දැන් සත්ව බුජංග වඩනවාකි වඩටද මේක නම් ක්‍රමයත්ති න සමහර වෙලාවට වඩන්ඩ ුවන බොද්ජංග තියෙනවා සමහර වෙලාවට වඩන්ඩ ඕන්න ඇති බුද්ජංග තිේෙනවා. ඔන්න අලුත්කාරණවා අන්‍යාගමිකව බුද්ජංග ගැන කූට කතා කරන්න අහඬකිව්වා හිත හැකිලුනාට පස්සේ නිදිමතෙන් අලසකමින් තයනේ මිද්දෙන් හිත හැකිලනවා. හැකිලුනාට පසේ වැට හින්නේ. ඔය අල්ලස වෙලා යනු. ඒවාගේ වෙලාවකට මොනබෝද්ජංගද වඩන්න ඕඳ නැඇත්ති මොනබෝජ්ජංගත වඩන්න ඕනන්නේ යං අවස්ථාව හිත නොසන්සුන් වෙනවා එකන හිත විසිරේනවා. කෝටයත් දේවල් හිතටනවා. ඒ වෙලාවට මොනවද වඩඕෝනන්නේ මොනවද නොඩ්ඩුවෝනන්නේ. බොද්ජංග ධර්මවරින්. කියල ඇහු වනම් පින්වත්මානනී ඔය කාරණාවට අන්‍ය තීරිතක කැන්්ඩුත්තර දෙන්න බෑ ඒ අයටක විශේ නෑ. බුදු කෙනෙක් දේශනා කොත්. බුදුරජාන්වාන්සේගේ ශ්‍රාවකයෙක් දේශනා කළොත් එෝ ඒ බුදුරජාන් වහන්සේගේ බණ අහල වෙන කෙනෙක් අහපු බණකින් විස්තර කළොත් හැර දෙවියන් මරුම් බබුන් සහිත ලෝකයේ කිසි කෙනෙකුට උත්තර දෙන්න බෑකිව ඔය බොද්ංග වලන නැටි. හිත හැකිලුනාට පස්සේ මොන බොද්ජංගත වලන්නේ හිත විසරුුණනාට පසේ මොන බොද්ජංගත වලන්න එක. ඉතින් පංවත් මහනෙෙන එයන් අවස්ථාවක ෂිත හැකිලුුණොත් හිත හැකිුනොත් කියැන්නේ අලසකම කම්මැලිකම හි තිීනමිද්ධ ගතිය වැටෙන් නති ගත හිතරෙනවන එකට කියෙන හිත හැකිලෙනවා. ඒ හිත හැකිලුණුත් පස්සද්දි සම්බූජ්ජන්ගේ වඩන් හොඳනෑ නිදිමත අලසකමේදී කය සැහැල්ලු කරන්න හොඳ නෑ. ඒවගේ සිතකය සැහැල්ලු කරන්න හොදනෑ. ඒවගේ සමාධි සම්බෝජ්ජන්ගේ වඩඩත් හොඳනෑ. එක කාලි නෙවී. ඒ වෙලාට භාවනාරමනක් සිහි කරන්නේ. නිදිමත අලසකම ආපු වෙලාවට භාවනාරමනක් සිහි කරන්න එපා කියයනවා. සමාධි සම්බෝජ්ජන්ගේ වඩන්නේ උපේක්කා සම්බොද්ජන්ගේ වඩන්ඩක් කාලයන්න උපේක්ෂාවට පත් වෙලා හිත න අරමුණත් හිතන්න හොඳ නෑ වෙලාවට ඒ මක්න සාධයක් මහනන සිත සැඟවී ගියන සාය ඒ සැඟවන හිත සැඟවන සිත ඉහතක ධරමයන්ගෙන් නැගිට්ටවඩ බෑ හරීනීති හිත හැකිලි හිච්ච වෙලාවටකායයි සිතයි ම සැහැල්ලු කල්ලා ඒ ගම මොනාරි භාවනනාරමන කෘත්තිතාගෙන ඕවම් යනකුට නොදැනීම නිින්දයන.